පෙනුතිනි බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාරලා තියෙනවා. දින්නන් භික්කවේ න සුපතිකාරං වදාමි මාතුච්ච පීතුච්ච කියලා. අංගුතර නිකායේ දුක නිපාතේ සමචිත්ත වර්ගයේන සූත්‍ර ධර්මයක තමයි මේ පාඨය අන්තර්ගත වෙන්නේ. එහෙන් කියවෙන්නේ පින්නතුනි මේ ලෝකයේ ඉන්නවා දෙදෙනෙක්. ඒ දෙදෙනාට ප්‍රතිඋපකාර කිරීම පහසු වෙන්නේ නැහැ, සකර වෙන්නේ නැහැ කියන එක. ඒ තමයි පින්නතුනි මව සහ පියා කියන මේ දෙදෙනා. මව්පියන්ට ප්‍රතිඋපකාර කරලා අවසන් කරනවා කියන දෙයක්, සෑහීමකට පත් වෙනවා කියන දෙයක් සිද්ධ වෙන්නේ නැහැ කියනවා. හේතුව තමයි මව්පියෝ කියලා කියන්නේ දරුවන්ට බොහෝ උපකාර ඇති අය. ඒක මේ පින්තුන් කාටත් හොඳින්ම ප්‍රත්‍යක්ෂව දැනගන්න පුළුවන් තේරිලා තියෙනවා. එනිසා ඒ ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මව් කෙනෙක්, පියතුමෙක් තම දරුවන් වෙනින් කොයිතරම් කැපවීමක්, කොයිතරම් වෙහෙසක් දරනවාද කියලා. ඒ දරුවන්ව යහපත්මකට ගන්නට, දරුවන්ට ලෝකය පෙන්වන්නට ඒ මව්වරු පියවරු කොයිතරම් දුකක් වෙහෙසක් දරනවාද කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එනිසා මව්පියන් දරුවෝ වෙහෙසට ඒ දෙමව් දරුවන් වෙනුවෙන් කර කැපවීමට ප්‍රතිඋපකාර කරලා අවසන් කරන්න පුළුවන් වෙන්නේ නැහැ කියනවා. ඒ ගැන ධර්මයේ සඳහන් වෙන්නේ මෙහෙමයි පින්නතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඒ තමන්ගේ ඒ මව පියා යන දෙදෙනා වසර 100ක් ජීවත් වෙනවා නම්, තමනුත් වසර 100ක් ජීවත් වෙනවා නම්, ඊට වැඩි කාලයක් ජීවත් වෙනවා නම්, ඒ තමන්ගේ අම්මා තාත්තා උරහිස් දෙකේ තබාගෙන වසර 100ක් යනකම් උපස්ථාන කරනවා. කෑම ලබා දීම, කෑම බීම ලබා දීම, ඒ වගේම ලෙඩට දුකට ප්‍රතිකාර ලබා දීම, ඒ වගේම මව්පියන් සම්භාහණය කිරීම, ඒ සියලු දේව සිද්ධ කිරීම, කරෙන් බිම තියන්නේ නැතුව වසර 100ක් මේ උපස්ථානෙ සිද්ධ කරන ඕන පිරහෙලා. කරෝඩ දීම තමයි මව්පියෝ වැසිකිලි කැසීල කරන්නේ. ඒ දේවලුත් පිරිසුදු කරනවා. එහෙම බිම තියන්නේ නැතුව වසර 100ක් සීළු ආකාරයෙන් සීළු සැප සම්පත් දීලා කරෝඩ තියන උපස්ථාන කරත් දරුවන් වෙනි මව්පියන් කරන ලදී උත්තරීතර කැපවීමට ප්‍රතිඋපකාර කරන්න පුළුවන් වෙන්නේ නැහැ කියනවා. ඒ වගේම තමන්ගේ මව්පිය දෙදෙන රාජ්‍ය පිහිටවලා රාජ්‍ය පිහිටල උපස්ථාන කළත් එක් ප්‍රතිඋපකාර දැක්වීම නිම වෙන්නේ නැහැ, නිමා කරන්න පුළුවන් වෙන්නේ නැහැ කියනවා. ඒ තරමට දෙමව්පියෝ දරුවන් ගැනීම මහත්ව කැපීමක් සිද්ධ කරලා තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් යම් කෙනෙකුට පුළුවන් නම් තමන්ගේ දෙමව්පියෝ යහපත් මාර්ගය යොදවන්නට, උදාහරණයක් වශයෙන් කිව්වොත් තුරුණුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැති දෙමව්පියෝ නම් තුරුණුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරවනවා නම්, ලෝභී දෙමව්පියෝ නම් නිර්ලෝභී භාවය පිහිටවනවා නම්, සීල් රකින්න ඇති දෙමව්පියෝ සීලය පිහිටවනවා නම්, ඒ විදිහේ සත්පුරුෂ මාර්ගය යොදවනවා නම් එපමණකින්ම ඒ දෙමව්පියන්ගේ ණය ගෙවුවා කියලා සඳහන් වෙනවා.